sandh ki duravi yalunu vi palunu ti mai malaga inna hadunu di kolave vi malaga dilisena babulina babulina. දැන් එතකොට ඔය දෙන්න හම්බුනේ කොහොමද? ඉස්සින් කිව්වේ නේද? වැඩි විස්තරයක් නම් මගෙන් ඇහුවේ නෑනේ. ඔයා ගැන කිව්වම ඔයාව ගෙන්නන්න කිව්වා. ඇත්තටම නම් අපි දෙන්න හම්බුනේ Facebook එකෙන්. Facebook එකෙන්? ඔව් මේ. මෙයාගේ රිසර්ච් එකට සපෝට් කරන්න කියලා තමයි වැඩේ පටන් ගත්තේ. ආ හරි හරි. ඔය රිසර්ච් කරලා තියෙන දැන් ප්‍රශ්න වලට උත්තර හම්බුණාද? මම හිතන්නේ මට නම් හම්බ වුණා. අපි එමුනා මොන හරි බීලෙමු. විශ්ව මොනවද බොන්නේ? නන්දික මොන හරි බොන්න ලෑස්ති කරන්න. පුතා මේ පොඩක් යමු එළියට. පොඩ්ඩක් කතා කරමු. එන්නකො. සුදුවකි ඔයා මෙයාද බදින්නේ බදින්නේ කිරට උයනවා ඇයි මම හොඳ නැද්ද චුටි නෑටි බිස්තන සුදු නැහැ හැබැයි ඉතින් නරකම නෑ ඇයි එනවා තාත්තා හොඳයිනේ මොකද්ද බම් මට මේ කරන විනාශේ බල අම්මා කිව්ව මං උස නැහැ කියලා පොඩි එකී කියනවා මං සුදු නැහැ කියලා මගේ ආත්ම කරුත්තේ ලෙෆ්ට් නේ අනේ ඉවසපම් වස්තුවේ මී තාත්තා දැන් එළියට යන්න ගියමනේ අපි යමු හරියට බැට් කරපම් යකෝ කමාන්ඩෝ ට්‍රේනින් ඕනේ මේවට ෆේස් කරන්න හැබැයි හිතපු තරම් ලොක්කා අවුල් නැහැ මිෂන් නම්බර් 2 එළියේ කතා බහ विशेष මොනවගේ ජොබ් එකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? ආය හිරේ යන්න වෙන්නේ නැති ඕන ජොබ් එකක්. මං ඔයාට පොඩි ඔෆර් එකක් දෙන්නද? මොකද ඔෆර් එක? ඇයි ඔයාමට ඔෆර් දෙන්නේ? මං වැඩ කරන්නේ එන්ජිඕ එකක. ලංකාව වගේ සොසයිටි එකක හිරේ ඉඳන් ආපු මිනිස්සෙක් ආපහු අපරාධයකට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ආපහු අපරාධයකට යොමු වෙන්න ඉඩකඩ වැඩි කියන්නේ? නෑ ඉතින් ඔයාගෙන් එකපාරක් වැරද්දක් වුණානේ. නෑ 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 නෑ. ඒක බොරුවක්. මං වරදක් කරේ නෑ. ඒ වරදට මාව අහු කරා. හරි හරි මේනක. දැන් කොහමාර ඔයාට නිදහස ලැබුණානේ? අපේ ඕගනයිසේෂන් එකෙන් කරන්නේ මේ එහෙම අයව යුරෝපියන් රටවල තියෙන හොඳ ජොබ්ස් බලලා ඒ ජොබ්ස් වලට යවන එක. ඒකෙන් මොකද ඒගොල්ලන්ට ලැබෙන වාසිය? මේ අපි නන් ප්‍රොෆිටබල් ඕගනයිසේෂන් එක. අපි අවුරුද්දට මේ වගේ ප්‍රොජෙක්ට්ස් 10ක් විතර කරන්න ඕන. ඒකෙන් මට පර්සනලි ගෙවනවත් එක්ක. හැබැයි මේක හොඳ වැඩක්. ඔයා කැමති නම් ඔයාව කොහෙට හරි යවන්න පුළුවන්. Thank you very much. මට මේ ඔෆර් එක දුන්නා. ඔයා කැමති නම් මට මේක arrange කරන්න පුළුවන්. මා ළඟ තිලිසෙනා බබුලිනා මට ටික කාලයක් දෙන්න. මට මෙහෙ ඉවර කරන්න වැඩ වගේ අත්.
මොකද්ද ඔයාට මෙහෙ ඉවර කරන්න තියෙන වැඩේ? අපරාදේ මේ chance එක miss කරගත්තෝ. Sorry ගන්න. මට වැරදි කාර්යයක් ඉදිරියේ මේ රටෙන් යන්න බෑ. කවුද එහෙම කතාවක් කිව්වේ රියා? දැන් ඔයා වටින්න තම මෙතනට එනවද? නෑනේ. ඒ වුණාට ඔයා වෙනස් මහේල්. මට හිතෙන්නේ ඔයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවා කියලා. නැත්නම් මොන කොල්ලද කියනකෝ තමන්ගෙ කෙල්ලෝ මීට් වෙන්නදී මෙච්චර ලේට් වෙන්නේ? අනිත් එක එක දවසක්ද? හැමදාම ඔහොමමනේ. දැන් ඔයා ඕකල්ලා මෙතන රණ්ඩු වෙන්න ගත්තොත් මම මෙතනට ආවේගෙත් වැඩක් නැති වෙනවනේ රියා. මහේල් මඩව මාර විදියට මිස් වෙනවා. ඔයාලට තේරෙන්නේ නැතුනාර මමට ගොඩක් ආදරේ. හරි ඉතින් ආදරේ මමත් ගොඩක් ආදරේ ඉතින්. මොකද්ද මහේ ඔයාලට තියෙන ප්‍රශ්නේ? මට හිතන්නේ මම මොකක් කර මගෙන් හංගනවා කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ රියා. ඔය ඔයාට පේන හැටි. ඒත් ඔයා කියන්නේ මට පේන දේ වැරදි කියලාද? ඔව් ඉතින්. මට මේ මොනවත් ප්‍රශ්නයක් නෑ. හරි. ඔයා හැම කියනවනම මම පිළිගන්නම්කෝ. ඒ වුණාට මහේල් මට හිතෙන්නේ මාර මොකක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ෆ්ලෝරියා මිනිස්සු නාම මේ එක එක જાති පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවා. ඉතින් ඒක තමයි මම අහන්නේ මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? ඒවා මේ වාට කියන්න තරම් මහා ලොකු ප්‍රශ්න නෙවෙයි මේ පොඩි පොඩි ප්‍රශ්න. එච්චර ලොකු ප්‍රශ්නයක් හිතේ තියාගෙන ඔයා මට බය, තාත්තට බය, හැමෝටම බය සද්ද නැතු ඉඳලා ඔයා ඇත්තටම පව් මහල්. මලඟ පිලිසෙන පොබුලින දැන් එතකොට මේ සම්බන්ධ කෙනෙක් ඉදර කට්ටිය දන්නවද? තාම නම් මං කියලා නෑ අංක. ඇයි කිව්වේ නැත්තේ? අපි එපේකට තාම මෙඩිකල් යන්නේ නෑනේ ආන්ටි. අපි දැන් තාම අඳුර ගන්න ගමු. එහෙම කියලා බෑ. ගෙවල් වල අයව දැනුවත් කරන්න එපා. නෑ නෑ කමක් නෑ. දැම්ම මේ මිනිස්සුන්ට නෝ කිව්වට කමක් නෑ. ඒ වුණාට සාගර. නෑ නන්දි. කොහොමත් දෙන්නේ ටිකක් ආශ්‍රය කරලා බලන්න ඕනි. ගැලපෙනවද නැද්ද කියලා ගෙවල් වලට කියන්න කලින්. හැබැයි ඉතින් තාම අඳුරගෙන නැහැ කියන එකේ නම් ප්‍රශ්නයක් තියෙනවා. නෑ නෑ මං කිව්වේ එහෙම නෙවෙයි. දැන් අපි ගෙදරට කියනවා නම් බඳින්න ලෑස්ති වෙලා නේ කියන්න ඕනේ. ඒ කියන්නේ වාට අපේ ඩිස්නියක් කසාද බඳින්න අදහසක් නැද්ද? අනේ නෑ. කසාද බඳින්න අදහසක් තියෙනවා. හැබැයි ඉතින් ඊට කලින් අපි දෙන්න ආශ්‍රය කරලා ගැලපෙනවද කියලා බලන්න එපේ. ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි දෙන්න ප්ලෑන් කරගන්නත් එපා. එහෙම නැත්නම් ඉතින් අංකල්ට තමයි තව ඩිවෝස් කේස් එකක් කරන්න වෙන්නේ. ඒක නම් ඇත්ත තමයි. අපි කොහොම වුණත් ඉතින් ඔයා කියපු විස්තර ටික පොඩ්ඩක් ඔයාලා බලන්න ඕනේ. ඔව්. පුතා කියපු විස්තර වල ඇත්ත නැත්ත මොකද්ද කියලා
අපි හොයලා බලනකම් වචනයක් දෙන්න බෑ තමයි. කිසි ප්‍රශ්නයක් නැහැ අන්ටිලා හොයලා බලන්න. හැබැයි අන්ටි අපේ අම්මලා හරිම සාම්ප්‍රදායිකයි. දැන් මේ ගැන ගෙදරට කිව්ව ගමන් අම්මගේ කසාද බඳින්න කියලා. මේගොල්ලෝ ඒ කසාද බඳින්න කලින් ආශ්‍රය කරලා බලන්න ඕනේ වගේ දේවල් එහෙම පිළිගන්නේ නැහැ. මේ පුතා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද මාත් කොහොමවත් පිළිගන්නවා කසාද බඳින්න කලින් දෙන්නේ ආශ්‍රය කළා දැන අඳුරගෙන ඉන්න ඕනි කියලා. ඒ නිසා මම පුතාට දෙන්නම් මාස 6ක්. අනේ මාස 6ක් නෝන් නැහැනේ. මම පුතාට දෙන්නම් මාස 2ක්. මාස 2ක්. පුතා කියන විස්තර ටික ඇත්ත නම් ඔයා අපේ ඩිස්නිට ඇත්තටම ආදරෙත් නම් අපේ කිසිම ඔයාට අකමැත්තක් නැහැ. හැබැයි ඔය මාස 2 ඇතුළත ඔයා අපිට හරියටම උත්තරයක් දෙන්න ඕනේ. ඔයා ඩිස්නිව කසාද බඳිනවද නැද්ද කියලා. මාස 2ක් ඇති. මාස 2ක් ඇති. හරි. මාස දෙකකින් ඔබට කෙල්ලෙක් වනම් තේරුම් ගන්න බෑ පුතු. අපිට මේ ජීවිත කාලෙම ගිහිල්ලා තාම තේරුම් ගන්න බෑ. නත් ඒ වුණාට ඉතින් ඇවරේජ් අදහසක් ගන්න පුළුවන්නේ ඈ ෂේප් එකේ ඊහ ගහගෙන ඉන්න පුළුවන්ද කියලා. මම ඇත්තට මේ තියාන්ටි අංකල් හරිම සීරියස් කියලා. බලන් ගියාම හරි ජොලිනේ. මම සමහර දේවල් වලට හරිම ජොලි පුතා. හැබැයි සමහර දේවල් වලට එහෙම නැහැ. පුතා එහෙමනම් දැන් ගිහින් එන්න. ඔය මාස 2 ඇතුළත මට හරියටම උත්තරයක් ඕන. හරි මාස 2ක් නේ. එහෙමනම් අපි හම්බෙමු. මේ සුදු මේ පුතාව ඉඩත් කරන්න. හරි ඉන්න ඉන්න වැඩි. කියන්න කලින් මම ලොක්කට කියන්න ඕනේ හරියට මං උඹව කසාද බඳිනවද නැද්ද කියලා. මේ රවුලක් බම් වෙන්න යන්නේ. මේව කියලා ඇත්තටම මට උඹව කරගන්න වෙයිද නැහැ ඩිස්නි. අනේ ඔය කොල්ල කෑල්ලක අච්චන ගහමු මචං. නීති උඹට මාව බාර දුන්නට පස්සේ උඹට පුළුවන් කාගේවත් උදල්ලක් නැතුව මාව සුද්ධට බාර දෙ. අනේ මං දන්නේ නැහැ බම් මේව මෙහෙන් ගිහලා කොහොම පැටලෙවිද කියලා. මේ හරි අවුලක් කෙනෙක් නැහැ මං යන්නම්. මම ඉක්මනට ටොයිලට් එකට යන්න ඕනේ නැත්තම් මාර අවුලක් වෙන්නේ. පස්සේ පේන මට පොඩ්ඩක් මීට් වෙන්න ඕනුනා වාඩි වෙන්න. මට පුදුම එරියා මා මාත් එක්ක තරහ නැති එක ගැන. රියා මන්දෝදරි වීරනායක කියන යක්ෂ කෙල්ල ඇතුලේ ඔයාට ආදරය කරපු අහිංසක කෙල්ලෙක් හිටියා කියලා දැන්වත් පිළිගන්නවද මහින්? රියා ඔයා මගෙන් හැමදාම අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා දැන්ව දන්නව නේද? මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒකට ගමන්න. හැබැයි ඔයා කාටවත් බය ඉන්න එපා. දැන් මේ කොහෙද යන්නේ? පොඩි වැඩ වගේකට. අයි වර මට කියන්න බැයිද?
මගේ CV එක. මොකද මේ CV එක? අතේ සතේ නැතුව මෙහෙම කොළඹ ඉන්න බෑනේ. ඒකයි. මහල් ඔයා ડોක්ටර් කෙනෙක් වෙලා ලෙඩුන්ට ට්‍රීට්මන්ට් කරනවා බලන්න මම හරිම ආසාවෙන් හිටියේ. එහෙම ඔයා මේ එක එක ජොබ් හොය හොය යනවා බලන්න මට බෑ. මට වෙන කරන්න දෙයක් නැහැනේ. මොකද මේ? මේක දැන් අතේ විදිහම තියාගන්නකො. පයි පාරියා. මේ හාන්දි දෙන්න නැතුව ගන්න ඕහලෝ. එදවට මගෙන් ගන්න බැරි මං පිටගෙන නැද්ද? ඔයා මෙච්චර ලොකුවට රවට්ටු මං කොහොමද රියා මොම සල්ලි ගන්නෙ? කොහොම හරි ගන්නද? ඒ සල්ලි නිසා තමයි මිනිස්සු කරන්නේ දේවලුත් කරන්නේ. බලනවාලු. මේ කොල්ල කැලේ ටිකකට මොනවද කරන්න බැරි නේ? अरे गमे हिटो भैया कुलम गेला कुलम महत्ते करब के उड पटलो मरा दे हां ए मगे आही स कोल्लट तक दियंड हितंड वत पा महत्तेया पहले खागे हरी बलकिरीमकट तर्जनेकट කවුරුර කෙල්ලෙක්ට කැමති වෙලා ඉඳලා පස්සේ ඒ සම්බන්ධේ නවත්තලා හිටියොත් මොකද කරන්නේ